අපි සමග එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාම ඉතා ගෞරවයෙන් අපි පිළිගන්නවා. එක රාජාවලිය පොතේ පැවසෙන විදිහට ඊශ්‍රායල් රාජ්‍ය දෙකඩ වුණ විදිහ සලමොන් පාපයට වැටීම නිසා ඊශ්‍රායල් වරුන් සහ යුදා වංශයේ විදිහට දෙවියන් වහන්සේගේ රාජ්‍ය කොටස් දෙකකට කඩා වැටීම පිළිබඳව අපි පසුගිය අවස්ථාවලත් බැලුවා. සලමොන් දෙවියන් වහන්සේ එපා කියපු මාර්ගවල හැසිරුණු නිසා, දෙවියන් වහන්සේ එපා කියපු නමස්කාර නැවත ඊශ්‍රායල් වලට කැඳවපු නිසා, සලමොන් තමන්ගේ භාර්යාවන්ගේ හඬට ඇහුම්කන් දීලා ඔවුන්ගේ දෙවිවරුන්ගේ නමස්කාර, බාල් සහ අශේරා දෙවිවරුන්ගේ නමස්කාර ඊශ්‍රායල් වලට කැඳවලා ඔවුන්ගේ දේවාල ඊශ්‍රායල් දේශය පුරා උස් ස්ථානවල පිහිටුවන්න පටන් ගත්ත නිසා දෙවියන් වහන්සේ සලමොන්ට කිව්වා, නුඹ මේ කරන වැඩේ නිසා මම නුඹගේ රාජ්‍ය දෙකඩ කරනවා කියලා. ඉතින් දාවිඩ් ගැන හිතලා, නුඹගේ කාලේ මේ දේ සිද්ධ වෙන්නේ නැහැ, නමුත් නුඹගේ පුත්‍රයාගේ කාලේ මේ රාජ්‍ය දෙකට වෙනවා කියලා දෙවියන් වහන්සේ කිව්වා. ඒකට හේතුව සලමොන් දෙවියන් වහන්සේට අකීකරුව අනුවන විදිහට අවසාන කාලයේදී සලමොන්ගේ ජීවිතයේ අන්තිම කාලයේ ඔහු පාපයට වැටෙමින් වෙන වැරදි නමස්කාරවලට තමන්ගේ හිත යොමු කර ගැනීමයි. සලමොන්ගෙන් පස්සේ රෙහබෝවම් කියන සලමොන්ගේ පුත්‍රයා ඊශ්‍රායල් වල රාජ්‍යත්වයට පැමිණෙනවා. රෙහබෝවම් පැමිණුණාම මුළු ඊශ්‍රායල් දේශයේම ඔහු රජතුමා විදියට පිළිගන්නව. සලමොන් රජතුමාගේ පුත්‍රයව යුදා වංශයත්, ඒ වගේම අනෙකුත් සියලු ගෝත්‍රත්, මුළු ඊශ්‍රායල් දේශයේම ඔහුව රජතුමා විදියට පිළි අරගත්තා. ඔවුන් සතුටු වුණා සලමොන්ගේ පුත්‍රයා රජකමට පැමිණීම පිළිබඳව. ඉතින් මේ කාලයේදී රෙහබෝවම්ට උපදෙස් දෙන පිණිස සලමොන් එක්ක එකට හිටපු වැඩිමහල්ලන් සිටියා. සලමොන් එක්ක එකට සාකච්ඡා කරපු උපදේශකවරු රෙහබෝවම්ටත් සිටියා. ඔවුන් රෙහබෝවම්ට උපදෙස් දුන්නා කොහොමද මේ සලමොන් රජතුමා ගොඩනගපු මේ රාජ්‍ය, මේ පාලනය කරපු රාජ්‍ය කොහොමද ඉදිරියට අරගෙන යන්නේ කියන එක මේ වැඩිමහල්ලන් සහ මෙම ප්‍රඥාවන්ත උපදේශකයන් රෙහබෝවම්ට උපදෙස් දෙමින් මඟ පෙන්නුවා. මේ කාලයේදී ඊශ්‍රායල් අනෙකුත් ගෝත්‍ර, යුදා නුවරට, යුදා ගෝත්‍රයට අයිති නොවන අනෙකුත් ගෝත්‍ර වල සාමාජිකයන් ඇවිල්ලා, ඒ වගේම ඔවුන් කෙරෙහි නායකයෙක් විදිහට යෙරෙබෝවම් කියන කෙනා මුළු ඊශ්‍රායල් අනෙකුත් ගෝත්‍රවල ප්‍රධානීන් එක්ක ඇවිල්ලා ඊශ්‍රායලයේ රජතුමා විදිහට දැන් පත් වෙලා ඉන්න සලමොන්ගේ පුතා රෙහබෝවම් වෙතට ඇවිල්ලා කියනවා, ඔබගේ පියා අපිට ගොඩක් බර වැඩ පටවලා තිබුණා. නමුත් අපි එකක්වත් බෑ කියන්නේ නැතුව කරා. හැබැයි ඔබගේ පියා අපිට ගොඩාක් බර වැඩ පටවලා තිබ්බා. අපේ කර්මත විශාල වියගහක් ඔබේ පියා තියලා තිබුණා. ඉතින් මේ ඊශ්‍රායල් අනිත් ගෝත්‍ර ගිහිල්ලා රෙහබෝවම් අලුත් රජතුමාගෙන් ඉල්ලා සිටියා, අපි අපෙන් මේ බර වැඩ, මේ බර වියගහ අපෙන් ඉවත් කළා, අපිටත් ඊශ්‍රායල් මේ අනිකුත් ගෝත්‍රවලටත් යුදා වංශයට තියෙන වරප්‍රසාද, යුදා දේශයට තියෙන ඒ සුවපහසුකම්, ඒ නිදහස අපිටත් ලබා දෙන්න කියලා ඊශ්‍රායල් අනෙකුත් ගෝත්‍ර ගිහිල්ලා රෙහබෝවම් කියන අලුත් රජතුමාගෙන් ඉල්ලුවා. ඉතින් රෙහබෝවම් රජතුමා මේ අනෙකුත් ගෝත්‍රවල ප්‍රධානීන්ට සහ ඔවුන් සමග පැමිණි යෙරබෝවම් කියන ඔවුන්ට නායකත්වය දුන්න කෙනාට අලුත් රජතුමා කතා කරලා කිව්වා, හරි, නුඹලා තව දවස් තුනකින් පැමිණෙන්න, එතකොට මම මොනවද කරන්න අවශ්‍ය කියලා නුඹලට කියන්නම් කියලා. මේ ප්‍රධානීන් ඉවත් වෙලා ගියාට පස්සේ රෙහබෝවම් රජතුමා ඇවිල්ලා සලමොන් එක්ක එකට හිටපු වැඩිමහල්ලන්ට මේ ප්‍රශ්නය කිව්වා.
ඒ වගේම සලමොන් එක්ක එකට හිටපු උපදේශකවරු මේ කාලේ රෙහබෝම් සමගත් සිටියා. ඉතින් ඒ වැඩිමහල්ලන්ට ගිහිල්ලා මේ ප්‍රශ්නය කිව්වා, මේ යුදා ගෝත්‍රයට අමතරව අනිකුත් ගෝත්‍ර ඇවිල්ලා, අනිකුත් ඊශ්‍රායල් ගෝත්‍ර ඇවිල්ලා අපෙන් මෙහෙම ඉල්ලනවා, එයාලට තියෙන බර වැඩ අඩු කරලා එයාලටත් යුදා වංශයට තියෙන වරප්‍රසාද, යුදා දේශයට යෙරුසලමේ තියෙන සුවපහසුකම්, යෙරුසලමේ තියෙන වරප්‍රසාද නිදහස ඔවුන්ටත් ලබා දෙන්න කියලා ඔවුන් අපෙන් ඉල්ලනවා. දැන් අපි මොනවද කරන්න ඕන කියලා මේ වැඩිමහල්ලන්ෙන් ගිහිල්ලා රෙහබෝවම් රජතුමා ඇසුවා. එතකොට වැඩිමහල්ලෝ අලුත් රජතුමාට කිව්වා, මේ වෙලාවේ ඔයා එයාලගේ හිත සැනසෙන විදිහට කතා කරොත් එයාලා හැම දවසටම ඔයාගේ සේවකයෝ විදිහට ඉදීවි. ඉතින් එයාලා ඉල්ලන දේ එයාලට ලබා දෙන්න. යුදා වංශයට තියෙන යෙරුසලමේ තියෙන වරප්‍රසාද ඊශ්‍රායලයේ අනික් ගෝත්‍රවලටත් සම විදිහට බෙදලා දෙන්න. යුදා වරුන්ට තියෙන නිදහස ඊශ්‍රායල් අනික් ගෝත්‍රවලටත් ලබා දෙන්න කියලා මේ ප්‍රඥාවන්ත වැඩිමහල්ලන් යෙරබෝවම් රජතුමාට පැවසුවා. ඔවුන් කිව්වා, මේ වෙලාවේ ඔවුන් ඉල්ලන දේ ලබා දුන්නොත් ඔවුන් මුළු ජීවිත කාලයටම ඔබ සමග ඉඳීවි, ඔබේ රාජ්‍ය පාලනය පිළිගනීවි. ඔවුන්ට ඔබ ලබා දුන්න සහනය නිසා ඔවුන් කිසි කලෙක ඔබට විරුද්ධව කැරලි ගහන්න නැතුව ඔබගේ යටතේ ඉඳීවි කියලා ඒ වැඩිමහල්ලන් රෙහබෝවම් කියන අලුත් රජතුමාට පැවසුවා. නමුත් රෙහබෝවම් රජතුමා මේ වැඩිමහල්ලන්ගේ කීම අහන්නේ නැතුව එයා ඇවිල්ලා ආයේ මේ ප්‍රශ්නය කිව්වා, තමන් එක්ක එකට හිටපු තමන්ගේ මිත්‍රයන් වන තරුණ පිරිසක් එක්ක මේ ප්‍රශ්නය කතා කළා. එතකොට තමන්ගේ යාළුවෝ ටික රෙහබෝවම් රජතුමාට කිව්වා, මෙහෙම එයාලා ඉල්ලල ඉල්ලන දේවල් අපි දෙන්න අවශ්‍ය නැහැ. එයාලා මේ වෙලාවේ එයාලගේ බර වැඩ නිදහස් කරන්න කියනවා. එයාලටත් යුදා වංශයට තියෙන වරප්‍රසාද දෙන්න කියනවා. එයාලට මේ ඉල්ලන දේ එහෙම දෙන්න ඕනේ නැහැ. ඔබ තමයි රජතුමා. ඒක නිසා ඔබ කියන්න ඒව මුකුත් දෙන්නේ නැහැ. මගේ තාත්තා නුඹලාගේ කරට බර වියගහක් දීලා තිබුණා. මම දැන් ඒක තවත් බර වැඩි කරනවා කියලා ඔවුන්ට කියන්න. එයාලට මේ ඉල්ලන ඉල්ලන දේවල් දෙන්න ගියොත් එයාලා අන්තිමට ඔබේ කරේ නගින්නේවි. එයාලා මේ වෙලාවේ ඉල්ලන දේ එහෙම දෙන්න අවශ්‍ය නැහැ. යෙරුසලමේ තියෙන වරප්‍රසාද, යෙරුසලමේ තිබුණ දෙන්, යුදා වංශයට තියෙන නිදහස ඔවුන්ට විතරක් තිබුණ දෙන්, මේ ඊශ්‍රායල් අනික් ගෝත්‍රවලට ඔය නිදහස, ඒ වරප්‍රසාද එයාලට දෙන්න යන්න අවශ්‍ය නැහැ. එයාලට කියන්න, නුඹලට අපේ තාත්තා දුන්නා වගේ, සලමොන් රජතුමා දුන්නා වගේ බර වැඩ ඊට වඩා මම නුඹලගේ කරමතට පටවනවා. නුඹලා කොහොමත් ඒව කරන්න අවශ්‍යයි කියලා කියන තැනට රෙහබෝවම්ගේ මේ තරුණ මිත්‍රයන් ටික රෙහබෝවම්ගේ සිත පෙළඹෙව්වා. මේ තරුණ මිත්‍රයෝ රෙහබෝවම්ට කිව්වා, ගිහිල්ලා මේ විදිහට යාළට කියන්න. අර ප්‍රඥාවන්ත වැඩිමහල්ලන් කියපු කතාව රෙහබෝවම් පිළිගන්නේ නැතුව මේ තරුණ මිත්‍රයෝ ටික කියපු දේ අනුව රෙහබෝවම් ක්‍රියා කරලා ඒක තමයි කරන්න ඕන කියලා හිතලා තුන්වෙනි දවසේ අර ඊශ්‍රායල් අනිකුත් ගෝත්‍රවල වැඩිමහල්ලන් රජතුමා මුණගැහෙන්න ආවම රජතුමා අර තරුණයන් කියපු විදිහට මේ ගෝත්‍රවල ප්‍රධානීන්ට කිව්වා. ඔවුන්ට කිව්වා, මගේ තාත්තා දීලා තියෙන කිසිම බර වැඩක් නුඹලාගෙන් මම නිදහස් කරන්නේ. මගේ තාත්තා නුඹලට දුන්නට වඩා බර වියගහක් මම නුඹලට ලබා දෙනවා. නුඹලට එදා තිබුණටත් වඩා මම නිදහස නැති කරනවා. එදා තිබුණටත් වඩා අමාරු වැඩ නුඹලට මෙතන ඉඳලා කරන්න සිද්ධ වෙනවා කියලා අනුවන විදිහට ඒ ඊශ්‍රායල් අනිකුත් ගෝත්‍රවලට මේ රජතුමා කතා කළා. ඉතින් රජතුමාගේ මේ කතාව නිසා ඊශ්‍රායල් අනිකුත් ඔක්කොම ගෝත්‍ර ඉතා කලකිරීමට පත් වෙලා ඔවුන්ගේ ප්‍රධානීන් රජතුමාගෙන් වෙන් වෙලා යද්දී ඔවුන් අතර කතා කර කර ගියා, මේ අයගෙන් අපිට කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ, මේ යුදා නුවරින් මේ රජතුමාගෙන් අපිට කිසිම උපකාරයක් ලැබෙන්නේ නැහැ කියලා ඔවුන් කතා කරමින් ගියා. ඔවුන්ගේ ප්‍රධානියා වගේ ක්‍රියා කරමින් සිටපු යෙරබෝවම් කතා කළා, කිව්වා, ඉතින් යුදා වංශයෙන්, මේ යුදා රජවරුන්ගෙන්, මේ දාවිද්ගේ වංශයෙන් නුඹලට කිසිම සහනයක්, නුඹලට කිසිම වරප්‍රසාදයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා දැන් නුඹලා මොවුන්ගෙන් වෙන් වෙලා නුඹලටම වෙනම රාජ්‍යයක් පිහිටුවා ගන්න කියලා යෙරබෝවම් මේ අයට කතා කරලා කිව්වා.
ඉතින් යෙරබෝවම් මේ අයට නායකත්වය දුන්න එතන ඉඳලා මුළු අනෙකුත් ඊශ්‍රායල් ගෝත්‍ර යුදා නුවරින් වෙන් වෙලා යෙරුසලමෙන් වෙන් වෙලා යුදා ගෝත්‍රයෙන් අනෙකුත් ඊශ්‍රායල් ගෝත්‍ර වෙන් වෙලා ඔවුන් තනියම තමන්ටම රාජ්‍යයක් ගොඩනගා ගන්න පටන් ගත්තා. ඔවුන්ගේ ප්‍රධානිය විදියට හිටපු යෙරබෝවම් කියන කෙනා ඔවුන්ගේ රජතුමා බවට පත් වුණා. මේ විදිහට යුදා වංශයත් ඊශ්‍රායල් අනෙකුත් ගෝත්‍රත් කොටස් දෙකකට බෙදිලා රාජ්‍යයන් දෙකක් බවට පත් වුණා. සලමොන්ට දෙවියන් වහන්සේ කලින් කියලා තිබුණා, නුඹගේ පාපය නිසා මේ දේශය මම මේ විදිහට බෙදිලා යන්න ඉඩ හරිනවා කියලා. එදා දෙවියන් වහන්සේ කියපු දේ රෙහෙබෝවම් කියන සලමොන්ගේ පුතාගේ කාලයේදී මේ විදිහට සිදු වුණා. මේ කණ්ඩායම් දෙක අතරේ නිතරම ගැටුම් ඇති වෙන්න පටන් ගත්තා. ඉතින් රෙහබෝම් රජතුමා තමන්ගේ අතින් සිදුණු වරද පස්සේ තමයි ඔහුට තේරුනේ. හැබැයි එතකොට ප්‍රමාද වැඩි මේක නිවැරදි කරන්න ඊශ්‍රායල් අනෙකුත් ගෝත්‍ර එකතු වෙලා වෙනම රාජ්‍යයක් යෙරබෝම් කියන රජතුමාගේ යටතේ ගොඩනගාගෙන තිබුණා. ඉතින් මේ කාලයේදී මේ දෙපිරිස අතර නිතර නිතර ගැටුම් නිතර නිතර ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තා. යෙරබෝවම් කියන ඊශ්‍රායල් අනිකුත් ගෝත්‍රවලට රජකම් කළ රජතුමා ඊශ්‍රායල් අනිකුත් ගෝත්‍රවලට කතා කරලා කිව්වා, නුඹලා නමස්කාර කරන පිණිස යෙරුසලමට යන්න අවශ්‍ය නැහැ. යෙරුසලමේ තමයි දෙවියන් වහන්සේගේ සලම හදපු දේවමාලිගාව තිබුණේ. යෙරබෝවම් කියන ඊශ්‍රායල් අනික් ගෝත්‍ර පාලනය කරපු රජතුමා එම ගෝත්‍රවලට කතා කරලා කිව්වා, නුඹලා නමස්කාර කරන්න මේ දේවමාලිගාවට යන්න අවශ්‍ය නැහැ. එහෙ දුර වැඩි, එහෙ ගියෝතින් නුඹලට නිකන් මහන්සියක් විතරයි වෙන්නේ. එහෙ දුර වැඩි ගමනක් ගිහිල්ලා නමස්කාර කරලා එන්න වැඩක් නැහැ. මම මෙහෙ ඊශ්‍රායල් අනෙකුත් ගෝත්‍රවලට සුදුසු විදියට මම මෙහෙ පූජාස්ථාන හදලා දෙන්නම් කියලා යෙරබෝවම් කියන රජතුමා ඊශ්‍රායල් අනෙක් ගෝත්‍රවලට කිව්වා. ඇත්තටම යෙරබෝවම් රජතුමාට මේ වෙලාවේ හිතුනේ මේ ඊශ්‍රායල්වරු ආයි යුදා නුවරට ගිහිල්ලා යෙරුසලමේ දේව මාලිගාවේ නමස්කාර කරන්න ගියොත් අනිවාර්යෙන්ම මගේ පාලනෙන් මෙයාලා මිදිලා මෙයාලගේ සිත් නැවත වතාවක් යෙරුසලම වෙතට, යෙරුසලමේ රාජ්‍ය පාලනය වෙතට, සලමොන්ගේ පුත්‍රයාගේ රාජ්‍ය පාලනය වෙතට නැවත මෙයාලගේ සිත් ඇදිලෙයි. ඒක නිසා මෙයාලට යෙරුසලමට යන්න දෙන්න හොඳ නෑ. මෙයාලා යුදා නුවරින් කොහොමත් වෙන් කරලා මම මෙයාලට නමස්කාර කරන්න වෙනම නමස්කාර කරන ස්ථාන ඔවුන්ගේ නුවරවල්වලම ඔවුන්ගේ ගෝත්‍රවලටම මම හදා දෙන්න ඕන කියලා යෙරබෝම් සිතලා දෙවියන් වහන්සේගෙන් මේ ගැන විමසන් නැතුව දෙවියන් වහන්සේ කිසිසේත් නොකියපු විදියට යෙරබෝවම් තමන් දන්න ප්‍රකාරයෙන් විවිධ නමස්කාර කරන ස්ථාන මේ ඊශ්‍රායල් ගෝත්‍රවලට වෙන වෙනම ඒ නුවරවල්වල උස් ස්ථානවල ගොඩනගලා දුන්නා. ඒ ස්ථානවලට වැරදි නමස්කාර, වැරදි දේවතා වන්දනාවන්, රූප නමස්කාරයන් මුලින්ම මේ යෙරුසලමෙන් යෙරුසලම දේවමාලිගාවෙන් වෙන් වෙලා යුදානුවරින් වෙන් වෙලා සිටින අනෙකුත් ඊශ්‍රායල් ගෝත්‍රවලට මෙම වැරදි නමස්කාරයන් මුලින්ම පැමිණෙන්නට පටන් ගත්තා. ඊශ්‍රායල් අනෙකුත් ගෝත්‍ර පාලනය කරපු රජතුමා බය වුණා, පූජා ඔප්පු කරන පිණිස මේ මිනිස්සුන්ව යෙරුසලමේ දේව මාලිගාවට යවන්න. එහෙම ගියොත් මේ මිනිස්සුන්ගේ සිත රෙහබෝවම් කියන සලමොන්ගේ පුතා වෙතට ඇදිලෙයි කියලා ඔවුන්ට නමස්කාර කරන්න පූජාස්ථාන ඔවුන්ගේ නුවරවල්වල ගොඩනගලා දුන්නා. ඉතින් මේ කාරණය දෙවියන් වහන්සේ ඉදිරියේ ඉතා වැරදි දෙයක් බවට පත් වෙලා තිබුණා. ඒ නිසා දෙවියන් වහන්සේ යෙරබෝම් කියන ඊශ්‍රායල් අනික් ගෝත්‍ර පාලනය කරපු රජතුමාට විරුද්ධව කතා කරලා කිව්වා, නුඹ මේ කරපු ක්‍රියාව වැරදි, නුඹට මම දඬුවම් ලබා දෙනවා කියලා.
ඒ වගේම යෙරෙබෝම් රජතුමා කරපු තවත් වැරැද්දක් තමයි ලෙවි වංශයට අයිති නොවුන පූජකයන්ට පූජකත්වය ලබා දුන්නා. ලෙවි වංශයට අයිති නැති දෙවියන් වහන්සේ කැඳවා නොතිබුණු ගෝත්‍රවලට සේවය කරන පිණිස කැඳවා නොතිබුණු මිනිස්සුන්ට යෙරෙබෝම් රජතුමා ඔවුන්ව කැඳවලා ඔවුන්ට පූජකයන් විදියට පත් කරලා ඔවුන්ට මේ ස්ථානවල මේ පිහිටවපු දේවාලවල පූජාවන් ඔප්පු කරන්න ලෙවි වංශයට අයිති නැති මේ අනෙකුත් පූජකවරුන්ට යෙරෙබෝම් කියන රජතුමා බලය ලබා දුන්නා. ඉතින් මේ කළ වැරදි ක්‍රියාවන් නිසා දෙවියන් වහන්සේ දීලා තිබුණු ව්‍යවස්ථාවේ තිබුණේ ලෙවිවරු තමයි පූජකත්වය ලබා ගන්න අවශ්‍ය කියලා. හැබැයි යෙරෙබෝම් රජතුමා අනිත් අයට පූජකත්වය ලබා දීලා මේ කරපු වැරද්ද නිසා, ඒ වගේම රූප නමස්කාරයන්, වැරදි වන්දනාවන් ඊශ්‍රායල් අනෙකුත් ගෝත්‍ර වෙතට කැඳවපු නිසා දෙවියන් වහන්සේ යෙරෙබෝම් කියන රජතුමත් එක්ක ඉතා උදහස් වුණා. උන්වහන්සේ යෙරෙබෝම් රජතුමාගේ පාලනයට පහර දෙන්නට අනාගත වක්තෘවරු යවලා කිව්වා, නුඹ මේ කරන ක්‍රියාවන් නිසා නුඹට නුඹගේ පාලනය නැති වෙලා යනවා කියලා. දෙවියන් වහන්සේ අනාගත වක්තෘවරුන් පිළින් යෙරෙබෝම් රජතුමාට තමන් දෙන්න යන දඬුවම ගැන කලින් ප්‍රකාශ කරලා තිබුණා. ඉතින් මේ ඊශ්‍රායල් දේශය කොටස් වලට කැඩුණු විදිහ, කොටස් දෙකකට බෙදුණු විදිහ, ඒ එක් එක් දේශයේ වැරදි නමස්කාර ගොඩනැගුණු විදිහ ඔබ හොඳින් අවබෝධ කරගන්නට අවශ්‍යයි. එදා මේ ඊශ්‍රායල් දේශය දෙකඩ වුණා. එකට තිබුණු ඊශ්‍රායල් දේශය සලමුන් රජතුමාගේ අකීකරුකම නිසා, ඔහු දෙවියන් වහන්සේට පිටින් ක්‍රියා කරන්න ගිය නිසා ඒ දේශය දෙකඩ වුණා. ඒ දේශය දෙකඩ වුණත් සලමුන්ගේ පුත්‍රයාට ඒ දේශයේ මුළු පාලනය ලැබුණා. හැබැයි ඒ පුත්‍රයා නුවණින් ක්‍රියා කළේ නැති නිසා, දෙවියන් වහන්සේගෙන් විමසලා ක්‍රියා කළේ නැති නිසා, දෙවියන් වහන්සේ කියපු විදිහටම ඒ රාජ්‍ය කොටස් දෙකකට වෙන් වෙලා එක කොටසක් ප්‍රධාන රාජ්‍යයෙන් වෙන් වෙලා යෙරුසලමෙන් වෙන් වෙලා ඔවුන් තමන්ටම කියලා වෙනම රාජ්‍යයක් ගොඩනගා ගත්තා. දැන් මේ එදා ඊශ්‍රායලයේ සිදුවුණු මේ සිදුවීම නැවත නැවතත් ඔබේ සභාවන්වල, ඒ වගේම මුල් ක්‍රිස්තියානි සභාවල සභාව තුළ මේ ක්‍රියාව නැවත නැවතත් සිදුවෙමින් පවතිනවා. අපි දන්නවා මුලින් ජේසුස් වහන්සේගෙන් පසුව දෙවියන් වහන්සේ ගොඩනගලා තිබුණේ එක ක්‍රිස්තියානි සභාවක් පමණයි. පේත්‍රස්ලා, යොහාන්ලා, යාකෝබ්ලා එකතු වෙලා ගොඩනැගුවේ එක සභාවක්. හැබැයි පසු කාලීනව මේ සභාව කොටස් දෙකට, දෙක ප්‍රධාන කොටස් දෙකකට බෙදිලා වෙන් වෙලා ගියා. කතෝලික සභාව සහ අනෙකුත් නිදහස් ක්‍රිස්තියානි සභා විදිහට මේක කොටස් දෙකකට බෙදිලා වෙන් වුණා. ඒක සිදුනේ කොහොමද? ඔබ බලන්න සලමුන්ගේ රාජ්‍ය, සලමුන් එකට තියාගෙන හිටපු රාජ්‍ය බෙදිලා වෙන් වුණේ ඇයි? ඒ මුල් සභාවේ අය දෙවියන් වහන්සේගෙන් විමසන්නතෝ දේවල් කරද්දි ඔවුන්ට ලැබුණු රාජ්‍ය බලය ගැන සිතලා, ඔවුන්ට අනෙකුත් රාජ්‍යයන්ගෙන් ලැබෙන උපකාර ගැන හිතලා, ඔවුන්ගේ රාජ්‍යයන් වල තිබුණු නමස්කාර සමග එකට එකතු වෙන්න ගියපු නිසා දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සලමොන්ගේ රාජ්‍යයත් දෙකට කැඩුවා. ඒ වගේම දෙවියන් වහන්සේ මේ පේත්‍රස්ලා හදපු එක සභාව දෙවියන් වහන්සේ පසු කාලෙකදී දෙකට වෙන් වෙන්නට සැලැස්සුවා. ඉතින් කතෝලික සභාව තමයි මුලින්ම තිබුණේ. හැබැයි ඒකෙන් වෙන් වෙලා වෙනම කණ්ඩායමක් එළියට ඇවිල්ලා තමන්ට වෙනම සභාවක් ගොඩනගා ගත්තා. ඔබ හොඳට බලන්න, එදා ඊශ්‍රායල් අනිකුත් ගෝත්‍ර ඇවිල්ලා තමන්ගේ ඉල්ලීම් රෙහබෝම් කියන සලමුන්ගේ පුත්‍රයාට කිව්වා. ඔවුන් කිව්වා, අපිට තියෙන අමාරුකම් වැඩි, අපි බරන අපි දරාගෙන ඉන්න බර වැඩි, ඔබේ පියා අපිට දීලා තියෙන වැඩ වැඩි, අපිට ඔබට තිබෙන වරප්‍රසාද අපිට නැහැ, ඔබට තියෙන නිදහස අපිට නැහැ, යුදා නුවරට තියෙන වරප්‍රසාද අපිට නැහැ, ඒව දෙන්න කියලා මේ අනෙකුත් ඊශ්‍රායල් ගෝත්‍රත් ඇවිල්ලා මේ රෙහබෝම් රජතුමාගෙන් ඉල්ලුවා. හැබැයි ඔහු ඒව දෙන්නතුව ගියාම තමයි මේ ඊශ්‍රායල් ගෝත්‍ර වෙන් වෙලා ගියේ. ඔබ හොඳට බලන්න, මුල් ක්‍රිස්තියානි සභාව පවතිද්දී ඒ ක්‍රිස්තියානි සභාවේ පූජකවරුන් සහ නායකයන් රදළ පැලැන්තියට අයිති අයට ඔවුන් රාජ්‍ය බලය අනිසි ලෙස උපයෝගී කරගනිමින්, ඔවුන් රාජ්‍ය වරප්‍රසාදත් විදිමින් සභාව තුළ
ඔවුන්ට දෙවියන් වහන්සේ ආශිර්වාද කරලා තිබුණා. මුල් ක්‍රිස්තියානි සභාව කාලයක් යද්දී ඔවුන් ලෝකේ පිළිගත් සභාවක් බවට පත් වුණා. ඔවුන්ට රාජ්‍ය උපකාරය අනුග්‍රහය ලැබුණා. මේ අනුග්‍රහය සහ උපකාරය ලැබෙනවත් සමගම ඔවුන්ට ලැබුණු වරප්‍රසාද මේ ඉහළ පැලැන්තියේ හිටපු පූජකවරු සහ ඒ සභාවන් පරිපාලනය කරගෙන ගියපු අය ඉහළ රදළ පැලැන්තියට අයිති පූජකවරුන් පමණක් ඒ පාලන බලය, ඒ නිදහස, ඒ වරප්‍රසාද භුක්ති විඳින්න පටන් ගත්තා. ඉතින් මේ දෙවියන් වහන්සේගේ සභාව තුළ මේ වරප්‍රසාද එක පිරිසක් භුක්ති විඳිනවා කියලා දැක්කම ඊට පහලින් හිටපු අය හැමදාම පීඩාවල ප්‍රශ්නවල හිටපු අය ඇවිල්ලා මේ නායකයන්ට කිව්වා, අපි බොහෝ බර දරනවා. අපි දෙවියන් වහන්සේ උදෙසා දුක් විඳිනවා. අපි දෙවියන් වහන්සේගේ සේවයේ උදෙසා මහන්සි වෙලා සුභාරංචිය ලෝකේ රටවල් වලට ගෙනියන්න මහන්සි වෙනවා. හැබැයි ඔබ රෝමයට වෙලා ඔබ මේ සුවපහසුකම් සියලු වරප්‍රසාද භුක්ති විඳිමින් සිටිනවා. ඉතින් අපිට ඔබ විඳින නිදහස, ඔබ ලබා ගන්න වරප්‍රසාද අපිටත් ලබා දෙන්න කියලා මේ අනෙකුත් පහළ සිටපු කණ්ඩායම් ඇවිල්ලා මේ මුල් සභාවේ නායකත්වයන් වලට කතා කරලා කිව්වා. හරිනම් ඒ නායකත්වයන් කරන්නට යුතුව තිබුණේ මේ ඇවිල්ල තමන්ට කියන කාරණා ගැන සලකලා බලලා ඔවුන් ගැනත් යහපත් විදිහට ක්‍රියා කරලා ඔවුන්ටත් තමන් ලබන වරප්‍රසාද තමන්ගේ සභාවට ලැබිලා තිබෙන ආශිර්වාද තිබෙනවා නම් දෙවියන් වහන්සේ එම සභාවට දීලා තිබෙන වරප්‍රසාද ආශිර්වාද ඒ වගේම රාජ්‍යයෙන් ඔවුන්ට රජවරුන්ගෙන් ලැබුණු උපකාර අනුග්‍රහය, ඒ ලැබුණු ධනය, ඒ ලැබුණු මුදල් මේ අහිංසක දුප්පත් මිනිස්සුන්ටත් බෙදලා දීලා ඔවුන් ගැනත් හිතලා කල්පනා කරලා තමන් මත පමණක්, පූජකයන් මත පමණක්, මේ සභාවේ ඉහළ පරිපාලනයේ හිටපු අය පමණක්, ඒ රාජ්‍ය පාලනයේ තිබුණු අය පමණක් ඒ වරප්‍රසාද භුක්ති විඳින්මින් නැතුව තමන්ගේ අනෙකුත් සහෝදර සහෝදරියන් ගැන හිතලා ඔවුන්ටත් එම වරප්‍රසාද නිදහස ලබා දීම තමයි මේ නායකයන් කළ යුතුව තිබුණේ. හැබැයි ඔවුන් ඒක කරන්නේ නැතුව ඒ ඉල්ලීම් ඉල්ලපු අයට, ඒ නිදහස ඉල්ලපු අයට විරුද්ධව ඔවුන් කතා කරන්න පටන් ගත්තා. ක්‍රිස්තියානි සභාවේ මුල් කතෝලික සභාව මේ දෙකම ඔක්කොම එකට තිබුණේ. මුලින්ම කොහොමත් කතෝලික සභාව තමයි තිබුණේ. ඉතින් ඒ සභාවේ හිටපු නායකයෝ මේ පහතින් හිටපු අහිංසක මිනිස්සු ඉල්ලපු ඉල්ලීම් ඔවුන්ට ලබා දුන්නේ නැහැ. අනෙකුත් රටවල්වල, අනෙකුත් ප්‍රදේශවල හිටපු මිනිස්සු ඉල්ලුවා, අපිට ඔබට තිබෙන වරප්‍රසාද, ඔබගේ අධිරාජ්‍යයට අයිති වරප්‍රසාද අපටත් ලබා දෙන්න. හැබැයි ඔවුන් ඒව ලබා දෙන්න කටයුතු කළේ නැහැ. ඒ නිසා මේ පිටතින් හිටපු අහිංසක මිනිස්සු ඔවුන් දුක් වුණා. තමන් සිටින සභාවේ මේ ඉහළ සිටින පාලනය තමන් ගැන නොහිතන නිසා ඔවුන් දුක් වුණා. ඒක හරියට එදා ඊශ්‍රායල් අනෙකුත් ගෝත්‍ර ඇවිල්ලා රෙහබෝම් රජතුමාගෙන් උදව් ඉල්ලද්දී, ඔබේ පියා දාපු බර වැඩ අපෙන් ඉවත් කරලා අපිට උදව් කරන්න කියද්දී රෙහබෝම් රජතුමා වැඩිමහල්ලන්ගේ ප්‍රඥාවන්ත උපදෙස් පැත්තකට දාලා අර තරුණයන්ගේ උපදෙස් අනුව කතා කරලා මේ රාජ්‍ය දෙකඩ වෙන තැනකට වැඩ සිද්ධ කරගත්තා වගේ දෙවියන් වහන්සේගේ සභාවේ හිටපු නායකයොත් ප්‍රඥාවෙන් කටයුතු කරන්නේ නැතුව එදා ඒ අනිත් රටවල්වල හිටපු, රෝමේ නැතුව අනෙකුත් රටවල්වල හිටපු මිනිස්සු මේ වරප්‍රසාද ඉල්ලද්දි, උදව් ඉල්ලද්දි, ඒ පහලින් හිටපු මිනිස්සු උපකාර ඉල්ලද්දි ඔවුන්ගේ ඉල්ලීම් වලට සවන් දෙන්නේ නැතුව ඔවුන්ට තව තවත් බර වැඩි කරලා ඔවුන්ට විරුද්ධව කටයුතු කරලා ඔවුන්ව විනාශ කරන්න මේ ඉහළ පාලනය කටයුතු කරපු නිසා සිද්ධ වුණේ ඒ පහලින් හිටපු අනෙකුත් මිනිස්සු, මේ ලෝකේ රෝමයට අයිති නැති, රෝමෙන් පිටත හිටපු අනිත් රටවල්වල මිනිස්සු මේකට විරුද්ධව කැරලි ගහලා ඔවුන් වෙනම සභාවක් විදිහට එළියට කඩාගෙන එන්න පටන් ගත්තා. ඉතින් ඔවුන්ට නායකත්වය දෙන්න විවිධ ප්‍රධානීන් සිටියා. ඔවුන්ට ප්‍රධාන නායකත්වය දෙන්න නායකයන් සිටියා. ඒ නායකයන් එළියට ඇවිල්ලා ඔවුන් ප්‍රධාන දෙවියන් වහන්සේගේ සභාවෙන් වෙන් වෙලා ඔවුන්ටම කියලා වෙනම සභාවන් ලෝකයේ පුරා විවිධ ස්ථානවල පිහිටුවා ගන්න පටන් ගත්තා. ඉතින් ඔවුන් නැවත ගිහිල්ලා මේ ප්‍රධාන මව් සභාවත් එක්ක සම්බන්ධ වුණොත් ඔවුන්ගේ සිත් නැවත ඒ පූජකවරුන් වෙතට හැරියයි කියලා හිතලා ඒ ලෝකයේ අනෙකුත් රටවල්වල පාලනය කරපු ප්‍රධානීන් කළේ
ඒ ස්ථානවල දෙවියන් වහන්සේගේ ඒ විවිධ වෙන වෙනම සභාවන් ගොඩනගලා ඒ ගැලවීම ලබලා හිටපු ක්‍රිස්තියානිවරුන්ට නමස්කාර කරන්න වෙන වෙනම ස්ථාන ඒ වෙන වෙන රටවල්වල වෙන වෙන ඔවුන් සිටින ස්ථානවල ගොඩනගලා ප්‍රධාන පාලන ව්‍යුහයෙන් ඔවුන්ව වෙන් කළා. වෙනත් පාලනයන් විවිධ සභාවන් විවිධ නිකායන් ගොඩක් විවිධ රටවල්වල ලෝකයේ පුරා ඇතිවෙන තැනට මේ බෙදීම මේ ප්‍රධාන කොටස් දෙකට බෙදීම සිද්ධ වුණා. ඉතින් නිදහස් සභාවන් බිහි වුණා. ඒ වගේම කතෝලික සභාව වෙනම වෙන් වුණා. එදා යෙරබෝම් පිටතට ඇවිල්ලා ඊශ්‍රායල් ගෝත්‍රවලට ඒ ගෝත්‍රවල නුවරවල් වලට වෙනම පූජාස්ථාන හදලා දුන්නා වගේ මේ මව් සභාවෙන් වෙන්වුණු සභාව ඔවුන් වෙන වෙන ස්ථානවල වෙන වෙනම නිකායන් විදිහට සභාවන් ගොඩනගා ගන්න පටන් ගත්තා. ඉතින් යෙරබෝම් කරේ දාවිද්ගේ වංශයෙන් පැමිණි රෙහබෝවම්ගේ පාලනයෙන් ඉවතට ඇවිල්ලා ඔවුන් වෙතට මේ මිනිසුන්ට යන්න ඉඩ දෙන්නෙත් නැතුව යෙරබෝවම් ඒ එක එක ගෝත්‍රවලට එක එක තැන්වල එක එක විදිවලට තම තමන්ට කැමති විදිහට නමස්කාර කරන්න දේව මන්දිර සහ නමස්කාර කරන ස්ථාන එක එක නුවරවල්වල ගොඩනගලා දුන්නා. ඒ ගොඩනගපු දේව මන්දිර ඒ ගොඩනගපු එක එක තැන්වල හදපු නමස්කාර කරන ස්ථාන දෙවියන් වහන්සේගේ යෙරුසලමේ තිබුණු දේව මාලිගාවේ ස්වරූපය නෙමෙයි. යෙරුසලමේ තිබුණු දේව මාලිගාවේ තිබුණු දේවල් ඒ ව්‍යුහය ඒ සැකැස්ම මේ ඊශ්‍රායල් අනිකුත් ගෝත්‍රවලට විවිධ නුවරවල් වල හදලා දුන්න නමස්කාර කරන ස්ථානවල තිබුණේ නැහැ. ඉතින් ඒ එක එක නමස්කාර කරන ස්ථාන ඒ එක එක ගෝත්‍රවලට ඕන ඕන විදියට ඒ නමස්කාර කරන ස්ථාන ඔවුන් ගොඩනගා ගත්තා. ඉතින් දෙවියන් වහන්සේගේ හරි වචනය හරි දේව මාලිගාව දෙවියන් වහන්සේගේ නියම ව්‍යවස්ථා මේ ස්ථානවල තැනින් තැන විවිධ ආකාරවලින් වෙනස් වෙන්න පටන් ගත්තා. මේ ඊශ්‍රායල් ගෝත්‍ර වල පිහිටපු විවිධ නමස්කාර ස්ථානවලට විවිධ වැරදි නමස්කාර ක්‍රම විවිධ වැරදි දේවල් දෙවියන් වහන්සේ යෙරුසලමේ දේව මාලිගාව පිහිටවපු නැති වෙන වැරදි ඉගැන්වීම් එකින් එක පැමිණෙන්නට පටන් ගත්තා. මේ නිසා ඔවුන් වැරදි නමස්කාර වැරදි රූප වන්දනාවන් සහ වැරදි දේව ධර්මයන් මත ගොඩනැගෙන විවිධ ගෝත්‍ර පිරිසක් බවට මේ යුදා වංශයෙන් වෙන් වුණු අනෙකුත් ඊශ්‍රායල් ගෝත්‍ර පත්වෙන්න පටන් ගත්තා. මේ විදිහටම මුල් කතෝලික සභාවෙන් වෙන් වුණු ප්‍රධාන මව් සභාවෙන් වෙන් වුණු අනෙකුත් සභාවන් ඒ එක එක රටවල්වල එක එක ප්‍රදේශවල ඒ රටවල්වලට ඔබින දේව ධර්ම ගොඩනගා ගන්න පටන් ගත්තා. ඉතින් ඇමරිකාවේ අය තමන්ගේ ධනවාදයට සුදුසු දේව ධර්ම ගොඩනගා ගන්න පටන් ගත්තා. ආසියාවට පැමිණෙද්දී ආසියාවේ වහල් භාවයන්වල හිටපු මිනිස්සු විවිධ රටවල් විසින් ආක්‍රමණය කරපු මිනිස්සු ඒ ආක්‍රමණය කරපු රාජ්‍යයන්ට ඕන විදිහට දේව ධර්මයන් එම ආසියාතික රටවල්වලට ලංකාව ඉන්දියාව ඇතුළු අනෙකුත් රටවල්වලට ලබා දෙන්න පටන් ගත්තා. ඒ වගේම අප්‍රිකාව වගේ රටවල්වලට ඔවුන් වහල් වී සිටිය කාලයේදී ඒ වහල් කමේ ඉහළ පාලනයේ හිටපු අයට ඕන විදිහට ඒ ස්ථානවල ඔවුන්ට කැමති විදිහට දේව ධර්මයන් නමස්කාර කරන විදි ඒ රටවල්වල ගොඩනැගෙන්න පටන් ගත්තා. මව් සභාවෙන් වෙන් වුණ මේ අනෙකුත් සභාවන් තමන්ට හිතුමනාපට විවිධ රටවල්වල විවිධ ස්ථානවල තමන්ට ඕන ඕන විදිහට විවිධ ජන වර්ගවලට ගැලපෙන විදිහට ඒ සංස්කෘතීන් වලට සම්බන්ධ කරගෙන ඒ එක් එක් රාජ්‍යයන් වලට ඔබින දේව ධර්ම ගොඩනගා ගන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේගේ නියම ව්‍යවස්ථා දෙවියන් වහන්සේගේ නියම දේව ධර්මය ඔවුන් අතින් විකෘතිතාවයට පත් වුණා. ඉතින් විවිධ නිකායන් බෙදුණා විවිධ දේව ධර්ම ලෝකේ පුරා බිහි වෙන්න පටන් ගත්තා. මේ දේ නිසා දෙවියන් වහන්සේ මේ එක එක ස්ථානවල තනි තනියෙන් ගොඩනැගුණු සභාවන් ගැන දෙවියන් වහන්සේ උදහසට පත් වෙලා සිටියා. ඒ කාලේ නියම පූජකයන් නොවන අය මේ එක එක රටවල්වල පූජකත්වයට පත් වුණා. ඒක හරියට යෙරබෝම් රජතුමා ඊශ්‍රායල් එක එක ගෝත්‍රවලට එක එක පූජාස්ථාන හදලා දෙද්දී ලෙවී වංශයට අයිති නැති අයටත් පූජකත්වය ලබා දීලා ඒ ස්ථානවල පූජකය විදියට පත් කළා වගේ
මව් සභාවෙන් වෙන්වුණු අනෙකුත් ක්‍රිස්තියානි සභාවන් වලත් විවිධ නායකයෝනි, විවිධ පූජකවරු ගොඩනැගෙන්න පටන් ගත්තා. හැබැයි ඒ ඇත්තටම දෙවියන් වහන්සේ කැඳවූ පූජකවරු නෙමේ. දෙවියන් වහන්සේ උදෙසා එදා ජේසුස් වහන්සේ වගේ ජීවිතයේ පූජා කළ පූජකවරු නොවේ, තම තමන්ගේ ලාභ, ප්‍රයෝජන, වාසිවලට එකතු වුණු පූජකවරු ලෝකේ විවිධ ස්ථානවල විවිධ නිකායන් හදාගෙන තමන් පූජකත්වය බලෙන් අත්කරගෙන දෙවියන් වහන්සේ කැඳවපු නැති පූජකවරු දෙවියන් වහන්සේගේ සභාවන් පාලනය කරන තැනට පත් වුණා. ඒ නිසා ඔවුන් දෙවියන් වහන්සේගේ නියම දේවධර්මයේ විකෘති කළා. ඔවුන් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවන් වෙන මාර්ගවලට පෙරළුවා. දෙවියන් වහන්සේගේ නියම ධර්මය තමන්ගේ මනසෙ සිතුවිලි අනුව, තමන් ඉගෙනගෙන තියෙන දේවල් අනුව, තමන්ගේ ආශාවන් අනුව, තමන්ගේ සංස්කෘතීන් සහ තමන්ගේ රාජ්‍යයන්වල පරිපාලනයන්ට ඔබින විදිහට ඔවුන් දේවධර්ම නැවත සකසන්න පටන් ගත්තා. ලෝකයේ පුරා විවිධ නිකායන්, එක එකට විරුද්ධ අදහස් දරන විවිධ නිකායන් ලෝකයේ පුරා ගොඩනැගෙන්න පටන් ගත්තා. මේ නිසා ඒ එක් එක් ස්ථානවල වැරදි නමස්කාර, වැරදි දේව ධර්මයන් බිහිවෙමින් මනුෂ්‍යයන් වැරදි මාර්ග දිගේ ගමන් කරන්නට පටන් ගත්තා. ඔවුන් දෙවියන් වහන්සේගේ සැබෑ කැපවීම, ජේසුස් වහන්සේගේ සැබෑ චරිතය සහ ජේසුස් වහන්සේ ගොඩනගපු ගෝලයන්ගේ සැබෑ කැපවීම අඳුරන්නේ නැති මනුෂ්‍යයන් බවට පත් වුණා. තමන්ගේ වාසියට මුදල් පසුපස ගමන් කරන පිරිසක් එක පැත්තක බිහි වුණා. වෙනත් වැරදි දේවධර්ම පසුපස ගමන් කරන පිරිසක් වෙනම නිකා හදාගත්තා. හැබැයි ජේසුස් වහන්සේ දේශනා කළ නියම ඉගැන්වීම්, ජේසුස් වහන්සේ ගෝලයන්ට දුන්න උපදෙස්, ගෝලයෝ මුල් ක්‍රිස්තියානි සභාව ගොඩනගපු විදිය ඔවුන්ට අමතක වෙලා, තම තමන්ට ලේසි පහසු විදිහට විවිධ ධර්මයන් ඔවුන් ගොඩනගා ගන්න පටන් ගත්තා. ධනවාදයට නැඹුරු වෙලා සිටපු මිනිස්සු ආශිර්වාද පස්සේ යන්න පටන් ගත්තා. විවිධ ස්ථානවල හිටපු අය විවිධ ආත්මික දීමනා අල්ලගෙන ඒව මත පමණක් ගොඩනැගෙන්න පටන් ගත්තා. දැනුමෙන් පිරිල හිටපු සමහර අය, ප්‍රඥාව පිටුපස ගියපු සමහර ජාතීන් බයිබලයේ තිබෙන ලියවිලි තමන්ගේ ප්‍රඥාවෙන් විමසන්න ගිහිල්ලා ඔවුන් වැරදිම වෙනත් දේවධර්ම ගොඩනගමින් බයිබලයේ වෙනත් වැරදි විදිවලට අර්ථ දක්වන්න පටන් ගත්තා. මේ නිසා ලෝකයේ පුරා විවිධ නිකායන් තම තමන්ට කැමති විදියට බිහිවෙන්නට පටන් ගත්තා. ලෙවී වංශයට අයිති නැති පූජකවරු එදා ඊශ්‍රායලයේ විවිධ ගෝත්‍රවලට පූජකත්වය දුන්නා වගේ, දෙවියන් වහන්සේ ඇත්තටම කැඳවපු නැති මිනිස්සුයෝ දෙවියන් වහන්සේගේ පූජකවරු කියලා හිතාගෙන ඔවුන් තමන්ගේ ධනය ගොඩනගා ගැනීම උදෙසා, තමන්ගේ තත්ත්වය ආරක්ෂා කර ගැනීම උදෙසා, තමන්ට කැමති දේව ධර්මය, තමන් දරන මතය තමන්ගේ සභාවල් වලට ලබා දෙමින් සිටියා. ඔවුන් සමහර අය දාර්ශනිකයෝ සිටියා, සමහර අය ප්‍රඥාවන්ත උගතුන් සිටියා, සමහර අය මුදල් පසුපස, ධනය පසුපස ගමන් කරපු අය හිටියා. ඉතින් විවිධ දාර්ශනිකයනුත් දෙවියන් වහන්සේගේ සේවකයන් බවට පත් වුණා. විවිධ උගතුන් දෙවියන් වහන්සේගේ සේවකයන් බවට පත් වුණා. ඔවුන් ජේසුස් වහන්සේගේ ස්වරූපය ගැන අදහසක් නොමැතිව ඔවුන් තමන් දැරූ දාර්ශනික මතය අනුව දෙවියන් වහන්සේගේ සභාවන් වලට උගන්වන්න පටන් ගත්තා. ඉතින් විවිධ ප්‍රඥාවන්තයන් පූජකවරු වුණාම ඔවුන් ජේසුස් වහන්සේ ඉගැන්නපු ධර්මය ගැන මනා අවබෝධයක් නැතුව, එම යටත් වීම තමන්ගේ ජීවිතවල නැතුව, තමන්ගේ දැනුම ප්‍රඥාව අනුව තමන් දරන මතය එම සභාවන් වල ස්ථාපිත කරමින් බයිබලය තමන්ට ඕන විදිහට අර්ථකථනය කරන්න පටන් ගත්තා. මේ විදිහට ලෝකේ පුරා විවිධ නිකායන් කැඩිලා කැඩිලා ගිහිල්ලා ලෝකේ පුරා විවිධ පාලන ක්‍රම සභාවන් තුළ ඇති වුණා. දෙවියන් වහන්සේගේ නියම නමස්කාරය සභාවෙන් ඉවතට ගිහිල්ලා එක එක අය තම තමන්ට ඕන විදියට දෙවියන් වහන්සේව නමස්කාර කරමින් තම තමන්ට ඕන විදියට දෙවියන් වහන්සේගේ ස්වරූපය තමන්ට කැමති විදියට ගොඩනගා ගත්තා. හරියට එදා යෙරබෝම්ගේ රාජ්‍ය කාලයේදී ඊශ්‍රායල් එක එක ගෝත්‍ර තම තමන්ට ඕන විදියට වස්සන්ව, තම තමන්ට ඕන විදියට විවිධ රූප රන් වලින් කැපපු විවිධ පිළිම හදාගෙන ඒව තමයි මිසරයෙන් අප පිටතට ගෙනාපු දෙවියන් වහන්සේ කියලා ඒවට නමස්කාර කරමින් වැරදි නමස්කාර ඊශ්‍රායල් ගෝත්‍ර අතරට රැගෙන ආවා වගේ, මේ එක් එක් ක්‍රිස්තියානි සභාව තුළ වැරදි දේවධර්ම සහ විවිධ අය දැරූ මත සභාවන් වලට ඇවිල්ලා
ඔවුන් වැරදි නමස්කාර සහ දේවධර්මයන් සභාවන් තුළ පිහිටවමින් නිකායන් වලට බෙදමින් එක් නිකායක් අනික් නිකායට විරුද්ධව කතා කරමින් ඒ අය කියන දේ අපි කියන්නේ නැහැ. එයාලගේ ධර්මයේ වැරදි අපේ ධර්මයේ තමයි හරි කියලා විවිධ දේවල් විදිහට විවිධ විදිහට මේ සභාවන් එකකට එකක් විරුද්ධ දේවධර්ම සමග කොටස් වලට නිකායන් වලට බෙදිලි බෙදිලි යන්නට පටන් ගත්තා. මේ නිසා දෙවියන් වහන්සේ මේ සභාවන් වලට දඬුවම් දෙන්නට උන්වහන්සේ තීරණය කළා. එදා යෙරොබෝම් රජතුමා මේ ඊශ්‍රායල් එක්කේ ගෝත්‍රවලට දඬුවම් දුන්නා වගේ දෙවියන් වහන්සේ මේ බෙදුන සභාවන් වල නායකයන්ට දෙවියන් වහන්සේ දඬුවම් දෙන්න පටන් ගත්තා. එදා ඊශ්‍රායල් ගෝත්‍ර වැරදි මාර්ගවලට යොමු කරපු යෙරොබෝම් රජතුමාට දෙවියන් වහන්සේ විනිශ්චය දීලා ඒ රාජ්‍ය පාලනය තමයි අයින් කරේ. ඊශ්‍රායල් ගෝත්‍රවලට නොවේ දඬුවම් කළේ, මේ රාජ්‍ය පාලන තන්ත්‍රයටයි දඬුවම් කළේ. ඉන්පසුව වෙන කෙනෙක් ඒ රාජ්‍ය බලය ලබා ගත්තා. මේ විදිහට මේ කැඩුණු නිකායන්වල එක එක කාලවලදී ඒ නිකායන්වලට නායකත්වය දුන්න පූජකවරුන්ට දෙවියන් වහන්සේ දඬුවම් දුන්නා. එදා ඊශ්‍රායල් නොමගට වැරදි මාර්ගවලට යවපු ඒ රජවරුන්ට දෙවියන් වහන්සේ දඬුවම් දුන්නා වගේ දෙවියන් වහන්සේ මේ සභාවන්වල නායකයන්ට විවිධ විදියට ඔවුන්ගේ ක්‍රියාවන් හෙලා දකිමින් ඔවුන්ට දඬුවම් ලබා දුන්නා. ඉතින් මේ කාලයේදී වෙන් වෙලා ගියපු ඊශ්‍රායල් අනිකුත් ගෝත්‍ර පාපයට වැටුණා වගේම ඔවුන් වැරදි විදියට දෙවියන් වහන්සේව නමස්කාර කරන්න ගියා වගේම යුදා නුවරත් දෙවියන් වහන්සේගෙන් ඉවතට ගමන් කළා. පළවෙනි රාජාවලිය පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 21 සිට 31 දක්වා ඔබ අධ්‍යයනය කළොත් එහි තිබෙනවා යෙරොබෝම් අනිත් ඊශ්‍රායල් ගෝත්‍ර වැරදි මාර්ගවලට යවුවා වගේම යුදාවරුත් පව් කරන්න පටන් ගත්තා. යෙරුසලමේ වැසියනුත් යුදා වංශයත් දෙවියන් වහන්සේගේ සැබෑ නමස්කාරයෙන් ඉවතට ගිහිල්ලා ඔවුන් පව් කරන්න පටන් ගත්තා. ඔවුන්ගේ රජතුමා රෙහබෝම්ගේ රජතුමා යුදාවරුන්ට පව් කරන්න සැලැස්සුවා. ඒ දේශයේත් නැවත රූප නමස්කාර වැරදි නමස්කාරයන් ඒ දේශයට නැවත කැඳවලා ඒ දේශය තුළ අන්‍ය ජාතීන් සමග වෙනත් රටවල් සමග මිත්‍රතාවයන් ඒක ප්‍රධාන නුවර නිසා යෙරුසලම අගනගරය නිසා ඒ නගරය සමග වෙනත් බොහෝ ජාතීන්ට සම්බන්ධතාවයන් ආර්ථික සම්බන්ධතා දේශපාලනික සම්බන්ධතා තිබුණා. මේ සම්බන්ධතා තුළින් වෙනත් ජාතීන් වල තිබුණු වැරදි දේවල් ගොඩක් ඇවිල්ලා යෙරුසලමට පැමිණියා. මේ සියලු දේවල් තුළින් යෙරුසලමේ වැසියන් යුදා වංශය නැවත පාපයට වැටිලා වැරදි නමස්කාරවලට සහ රූප වන්දනාවට ඔවුන් නැවත වැටිලා ගියා. මේ නිසා රෙහබෝම්ගේ රජතුමාටත් දෙවියන් වහන්සේ දඬුවම් දෙන්න තීරණය කළා. රෙහබෝම්ට කිව්වා, නුඹ මේ වංශය විනාශයට ගෙන ගියා. නුඹට ආරක්ෂා කළ දුන්න යෙරුසලම මේ දේව මාලිගාව තිබියදීම නුඹ වෙන වෙන නමස්කාර වෙන අන්‍ය ජාතීන්ගේ සිරිත් විරිත් මේ නුවරට රැගෙන ආවා. ඒ නිසා නුඹටත් මගේ විනිශ්චය පැමිණෙනවා කියලා ඒ දෙවියන් වහන්සේ ඒ වෙලාවේ රෙහබෝම්ගේ පාලනයට විරුද්ධව කතා කළා. ඒ දෙවියන් වහන්සේ කතා කළා වගේම මිසරේ හමුදාවල් ඇවිල්ලා මිසරෙන් යෙරුසලමට ඇවිල්ලා මිසර රාජ්‍යෙන් යෙරුසලමට පහර දීලා යෙරුසලමේ තිබුණු දේවමාලිගාවේ තිබුණු වස්තුව පැහැරගෙන මිසරේට අරගෙන යන්න පටන් ගත්තා. ඒ වෙලාවේ සලමොන් හදලා තිබුණු රත්තරන් වලින් හදලා තිබුණු පලිස් මිසරේට අරගෙන ගියා. ඒ මිසර හමුදාවල් ඇවිල්ලා යෙරුසලමට පහර දීලා මේ විදිහටම එදා මුල් මව් ක්‍රිස්තියානි සභාව කොටස් දෙකකට බෙදුනම එක කණ්ඩායමක් ඒකින් ගැලවිලා එළියට ඇවිල්ලා තම තමන්ට ඕන විදිහට නිකායන් ගොඩනගා ගන්න පටන් ගත්තා. ඉතුරුණු මව් සභාවත් නැවත ඒ වෙනත් ජාතීන්ගේ ක්‍රියාවන් වෙනත් ජාතීන්ගේ සිරිත් විරිත් තමන්ගේ සභාව තුළට ඈඳගෙන ඒ සභාවත් නැවත පාපයට වැටිලා ඒ සභාව තුළ රූප වන්දනාව ඇතුළු වෙනත් වැරදි නමස්කාර ක්‍රම ඒ මව් සභාව තුළත් ගොඩනැගෙන්න පටන් ගත්තා. ඉතින් මව් සභාවේ වෙන රාජ්‍යයන්වල වෙන ධර්මයන්වල වෙන ජාතීන්ගේ තිබුණු නමස්කාර සහ රූප මේ මව් සභාව තුළට පැමිණෙන්න පටන් ගත්තා. ප්‍රධානවම මේ මව් සභාව තුළ රූප නමස්කාරය බලවත් විදිහට ක්‍රියා කරන්න පටන් ගත්තා.
මනුෂ්‍යයන් බොහෝ අය මෞ සභාව හිටපු අය ඔවුන් රූප නමස්කාරයට යොමු වුණා. ඔවුන් වැරදි දේවල් වැරදි නමස්කාරයන් සහ අනිකුත් ජාතීන්ගේ තිබුණු ඔවුන්ට තිබුණු අනුග්‍රහයත් සමග ඔවුන්ට තිබුණු රාජ්‍ය බලයත් සමග අනිත් රාජ්‍යයන් එක්ක තිබුණු අන්තර් සම්බන්ධතා නිසා අනිත් රාජ්‍යයන් සමග තිබුණු රෝම අධිරාජ්‍ය සමග තිබුණු දේශපාලනික බලය සහ සම්බන්ධතා නිසා මේ මුල් ක්‍රිස්තියානි සභාවට ඉතුරුණු ක්‍රිස්තියානි සභාව තුළට එම වරප්‍රසාද තුලින්ම පාපය ඇතුල් වෙන්න පටන් ගත්තා. ඔවුන්ගේ සභාව නැවත විනාශයට ගමන් කරන්න පටන් ගත්තා. ඔවුන් නාමිකව දෙවියන් වහන්සේගේ සෙනගක් වුණත් ඔවුන්ගේ හදවත් පොළවේ ධනයට පොළවේ රාජ්‍ය වරප්‍රසාදවලට කෑදරුණු ඒව පසුපස ගමන් කරන පූජකවරු පිරිසක්, ඒව පසුපස ගමන් කරන සමාජිකයන් පිරිසක් මේ සභාව තුළ ඉතුරු වුණා. ඒ සභාවේ දෙවියන් වහන්සේ අකමැති වෙනත් ජාතීන්ගේ ඇදහිලි ක්‍රම, වෙනත් ජාතීන්ගේ මායා ක්‍රියාවන් මේ සභාව තුළට පැමිණුණා. ඒ සභාව තුළ රූප නමස්කාරය ස්ථාපිත වෙලා මිනිසයන් දෙවියන් වහන්සේට විරුද්ධව පව් කරන්න පටන් ගත්තා. මේ වෙලාවේ මේ විදිහටම එදා යුදා නුවර යෙරුසලම දාවිත්ට ඉතුරු කළ දීලා තිබුණු නුවර පව් කරද්දී, යුදා වංශයේ පව් කරද්දී මිසරෙන් ඇවිල්ලා ඔවුන්ට පහර දීලා ඒ දේවමාලිගාවේ තිබුණු වටින සම්පත් මිසරයට අරගෙන ගියා වගේ ලෝකෙ මිනිස්සු ඇවිල්ලා ඉතුරුණු මව් සභාවට පහර දීලා සාතන් ඔවුන් නොහිතන විදියට ඔවුන්ට පහර දීලා ඔවුන්ගේ හදවත්වල ඔවුන්ගේ ආත්මවල දෙවියන් වහන්සේ තබා තිබුණු ඉතා වටිනා ආත්මික ආශිර්වාද, ආත්මික දීමනාවන්, ආත්මික දේවල් අරගෙන ඔවුන්ගෙන් ඒ වස්තුව, ඒ ආත්මික ආශිර්වාද ඔවුන්ගෙන් උදුරගෙන ඒව එළියට අරගෙන ගියා. ඒ වස්තුව මව් සභාවේ මිනිසයන්ට දෙවියන් වහන්සේගේ ආශිර්වාද නැති වුණා. එදා යෙරුසලමේ දේවමාලිගාව පිහිටලා තිබුණා. දේවමාලිගාවට මිසරවරු ඇවිල්ලා පහර දුන්නාම දේවමාලිගාවේ තිබිච්ච වස්තුව ඔවුන් අරගෙන තමන්ගේ රටට ඇදගෙන ගියා. ඒ වගේම මේ ඉතුරුණු මව් සභාවේ ඒ හිටපු පූජකවරු, ඒ හිටපු මිනිස්සු තමයි දෙවියන් වහන්සේගේ දේවමාලිගාව වෙලා තිබුණේ. නමුත් සාතන් ඔවුන්ට පහර දුන්නේ. ලෝකෙම මිනිස්සු ඇවිල්ලා සාතන් ඔවුන්ව පොළඹවලා ඔවුන් තුල දෙවියන් වහන්සේ හදලා තිබුණු ඔවුන්ගේ ජීවිත නැමැති දේව මාලිගාවට ඇවිල්ලා මිසරෙන්, ඒ කියන්නේ මේ ලෝකේ සම්පත් වලින් ඇවිල්ලා මිනිස්සු සාතන්ගේ විවිධ උපක්‍රම වලින් මේ දේව මාලිගාවල් වන මිනිස්යන්ට සහ පූජකවරුන්ට ඔවුන් පහර දීලා ඔවුන් ලෝකේ දේවල් වලට නැවත ඇදගෙන ගියා. ඔවුන්ගේ ජීවිතවල දෙවියන් වහන්සේ ඔවුන් තුල පිහිටුවලා තිබුණු දේව මාලිගාවල තිබුණු මහා විශාල ආත්මික සම්පත්, ආත්මික ආශිර්වාද, ඒ ආත්මික ධනය ඔවුන් කොල්ල කන්න පටන් ගත්තා. ඉතින් මේ සභාව, ඉතුරුණු සභාවේ ආත්මික ආශිර්වාද නැති වෙලා ගියා. ආත්මික වස්තුව නැති වෙලා ගියා. දේව මාලිගාව ඇතුළේ තිබුණු වටින දේවල් නැති වෙලා ගියා. එක රාජාවලිය 14 මේ කාරණය ගැන විස්තර කරනවා. එදා සලමොන් දේවමාලිගාව හදද්දී දේවමාලිගාව ඇතුලේ තමන්ට ලැබුණු වස්තුවෙන් රත්තරන් වලින් හදපු පලිස් ගොඩාක් හදලා තිබුණා. විශාල රත්තරන් පලිස් ගණනාවක් මේ දේවමාලිගාව ඇතුලේ සලමොන් රජතුමා පිහිටවල ඒව හදලා තිබුණා. හැබැයි මිසරවරු ඇවිල්ලා කරේ ඒ රත්තරන් පලිස් ඔක්කොම අරගෙන ගියා මිසරවරුන්ගේ නුවරවලට. ඔවුන් ගිහිල්ලා ඒ රත්තරන් තමන්ගේ ප්‍රයෝජනට ගත්තා. ඒ රත්තරන් පලිස් දේවමාලිගාවට නැති වුණා. ඒ වෙනුවට පස්සේ රජවරු ඇවිල්ලා පිත්තල් වලින් හදපු පලිස් මේ දේවමාලිගාවේ හදලා තිබුණා. වටිනා පලිහ දේවමාලිගාවට නැති වුණා. ඒ වෙනුවට හදපු පිත්තල වලින් නොවටිනා පලිහක් හදලා මේ දේවමාලිගාව ඇතුලේ තියලා තිබුණා. පලිහ කියන්නේ මොකක්ද? පාවුල්තුමා මේ ගැන විස්තර කරනවා. නුඹලාගේ ඇදහිල් නැමැති පලිහ නුඹලාගේ අතට අරගන්න. දේවමාලිගාව ඇතුලේ තිබුණා රත්තරන් වලින් හදපු ඉතා වටිනා පලිස්. දේව මාලිගාව වන මේ මුල් සභාවේ මිනිසයන් තුල, ඒ මිනිසයන් නැමති දේව මාලිගා තුල දෙවියන් වහන්සේ උන්ට විශාල ඇදහිල්ලක්, ඉතා වටිනා දෙවියන් වහන්සේගේ ඇදහිල්ල ඒ රත්තරන් පලිස් ඔවුන්ට දීලා තිබුණා. හැබැයි මිසරෙන් ඇවිල්ලා පහර දුන්නා මොකද උනේ? මිසරෙන් ඇවිල්ලා මේ රත්තරන් පලිස් ඔක්කොම අරගෙන ගියා. ඒ රත්තරන් වල තියෙන වටිනකම ඔවුන් ප්‍රයෝජනට ගත්තා. දේව මාලිගාවේ තිබුණු ඒ වටින දේවල් ඔවුන්ට නැති වුණා. මේ වගේම මුල් සභාව, ඒ ඉතුරු වුණු මල් සභාව
දෙවියන් වහන්සේට විරුද්ධව කටයුතු කරද්දි, වැරදි දේවල් කරද්දි, මිසරෙන්, ඒ කියන්නේ මේ ලෝකෙන් ඇවිල්ලා උන්ට පහර ලැබුණා. ලෝකේ ආශාවන්වලට ඒ පූජකවරුන්ගේ සිත් යොමු වුණා. රාජ්‍ය වරප්‍රසාදවලට ඔවුන්ගේ සිත් යොමු වුණා. ඔවුන් තුල දෙවියන් වහන්සේ තියලා තිබුණු රත්තරන් පලිස් වගේ තිබුණු ඔවුන්ගේ වටිනා ඇදහිල්ල ඔවුන්ට නැති වෙලා ගිහිල්ලා, පස්සේ නොවටිනා පිත්තල පලිස් ඒ දේව මාලිගාවල තියන්න පටන් ගත්තා. ඔවුන් ඊට පස්සේ ඇදහිල්ල කියලා දේවල් කතා කළා. ඔවුන් ඇදහිල්ල කියලා දේවල් ඇදහිල්ල ගැන ඔවුන් කතා කළා. හැබැයි ඒ වටිනකම, ඒ වටිනා රත්තරන් පලිස්වල තිබුණු අගය ඒ දේව මාලිගාවල නැති වෙලා ගිහිල්ලා, ඒ වෙනුවට හදපු නොවටිනා පලිස් තමයි අන්තිමට ඉතුරුනේ. ඒ වගේ මේ ඉතුරුණු මව් සභාව තුළ ඔවුන්ට දෙවියන් වහන්සේ දීලා තිබුණු මහා ඇදහිල්ල ඔවුන්ට නැති වුණා. පේත්‍රස්ලාගේ ඉඳලා මේ ගොඩනගපු විශාල මේ මව් සභාවේ තිබුණු අසීමිත ඇදහිල්ල, ඒ රත්තරන් පලිහ ඔවුන්ට නැති වෙලා ගියා. ඔවුන් ඒ වෙනුවට තම තමන්ගේ විශ්වාසයන්, තමන්ගේ ඇදහිලි, ඒ නොවටිනා පිත්තල පලිහවල් තමන් විසින් හදාගත්තා. ඒත් ඒක වැඩක් වුණ දෙයක් නෙමෙයි. ඉතින් මේ විදිහට යෙරුසලමේ දේව මාලිගාවට පහර ලැබුණා වගේම, යුදා වර්ෂයට පහර ලැබුණා වගේම, මේ ඉතුරුණු මව් සභාවටත් ලෝකෙන් ඇවිල්ලා ලෝකේ ආශාවන් තුළින්, ලෝකේ ඔවුන් කෑදර වුණු රාජ්‍ය පාලනය තුළින්ම ඔවුන් පහර ලැබුවා. ඔවුන් ආත්මිකව කඩන් වැටුණා. ඔවුන්ගේ ආත්මික දේව මාලිගාවන් කඩා වැටෙන්න පටන් ගත්තා. ඔවුන් තුල තිබුණු ආත්මික වටිනාකම් නැති වෙලා, එම ආත්මික දේවල්, ආත්මික දීමනාවන් ඔවුන්ට හිඟ වෙලා නැති වෙලා යන්න පටන් ගත්තා. ඔවුන් තුල තිබුණු විශාල ඇදහිල්ල නැති වෙලා ඔවුන් ලෝකයේ මත ගොඩ නැගෙන රාජ්‍ය බලයට කෑදර වුණු, රාජ්‍ය වරප්‍රසාද පසුපස ගමන් කරන පිරිසක් බවට අවසානයේ පත් වුණා. මේ සිදුවීම එදා මව් ක්‍රිස්තියානි සභාවේ ඉඳලා කොටස් දෙකකට සභාව කැඩෙද්දි සිදු වුණා. ඒ වගේම මේක ඈත අතීතයේ ඊශ්‍රායල් දේශය දෙකඩ වෙද්දි සිදු වුණා. මේ සිදුවීම නැවත නැවතත් ඔබගේ සභාවන් තුලත් සිදුවෙමින් පවතිනවා. දෙවියන් වහන්සේ ඔබගේ සභාවන් වලට ආශිර්වාද කළා. උන්වහන්සේගේ මාර්ගයේ ඔබගේ සභාවන් රැගෙන යද්දී, ඔබට ආශිර්වාද ලැබෙද්දී, ඔබ වරප්‍රසාද ලබද්දී, ඔබ ධනවත් වෙද්දී, ඔබ දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලබන්න පටන් ගනිද්දී, ඔබට පහලින් සිටින අනිත් අහිංසක මිනිස්සුන්ගේ කරදර ප්‍රශ්න ගැන, ඔවුන් මත තියෙන බර ගැන ඔබ සැලකිලිමත් වෙන්නේ නැත්නම්, ඔවුන් ඔබෙන් වෙන් වෙලා ගිහිල්ලා ඔවුන් තම තමන්ට ආවේනික දේව ධර්ම සහ තම තමන්ට ආවේනික සභාවන් නිකායන් ගොඩනගා ගන්න පටන් ගන්නවා. මේක නැවත නැවත සිදුවෙමින් ලෝකයේ පුරා මේ වන විට විශාල නිකායන් ගොඩාක්, විශාල සභාවන් ගොඩක් හැදිලා තියෙනවා. මේක නැවත නැවත සිදුවෙනවා. නැවත නැවත ඔබේ සභාව සිදුවෙනවා. ඔබ ඒ මිනිස්සුන්ට සවන් දීලා ඔබේ පාපය ගැන පසුතැවිලි නොවෙනකොට ඔබේ සභාව දෙකඩ වෙනවා. ඔබ දැන් ලොකු සභාවක් හදාගෙන ඉන්න වෙන්න පුළුවන්. මේ එදා ඊශ්‍රායල් ජාතියට සිදුණු දේ නැවත ඔබේ සභාවට සිදුවෙනවා. ඔබ දෙවියන් වහන්සේගෙන් ආශිර්වාද ලබද්දී, එදා සලමොන්ගේ රාජ්‍ය දෙවියන් වහන්සේගෙන් ආශිර්වාද ලැබුවා. ඒ වෙලාවේ සලමොන් තමන්ට ඕන විදිහට වෙන නමස්කාරවලට ගමන් කළා. ඒ ආශිර්වාද නැති කරගත්තා. ඉතින් දැන් ඔබට ලොකු සභාවක් ඇති. ඔබේ සභාවට දෙවියන් වහන්සේ ආශිර්වාද කරලා ඇති. හැබැයි ඔබ උඩඟු වෙලා ඔබ දෙවියන් වහන්සේට යටත් නොවි ඔබේම ආශිර්වාද මත ගොඩ නැගිලා ඒව පසුපස යන්න ගත්තොත් ඔබේ සභාව නැවත දෙකඩ වෙනවා. ඔබ අනුවන විදියට හැසිරුණොත් දෙවියන් වහන්සේ ඔබගේ සභාව දෙකඩ වෙන තැනට කටයුතු කරනවා. ඒ වගේම ඔබට පහලින් සිටින අනෙකුත් මිනිස්සුන්ගේ අවශ්‍යතා ගැන ඔබ හිතුවේ නැතොත්, ඔබ විශාල ධනවත් භාවයන්ට පත් වෙලා තිබෙනවා, ඔබ සියලු වරප්‍රසාද අත්විඳිනවා, නමුත් ඔබේ සභාවේ සිටින මිනිස්යන්ට කන්න බොන්නවත් නැතුව සිටිනවා. ඒ මිනිස්සුන්ට සභාවට ආවම ආයි ගෙදර යන්න බස් එකට දෙන්න සල්ලි නැතුව සිටිනවා. නමුත් ඔබ ඔබගේ ධනවත්කම් ගැන පුරාජේරු කතා කරමින්, ඔබේ ධනවත්කම් ගැන ප්‍රීති වෙමින්, ඔබගේ පවුලේ ධනවත්කම උදෙසා ඔබ කටයුතු කරමින් සිටිනවා. ඔබේ සභාව දෙකඩ වෙන බව දෙවියන් වහන්සේ ඔබට කියනවා. මේක ඔබේ සභාවට පමණක් සිදුණු දෙයක් නෙමෙයි. එදා යෙරුසලමට මේක සිද්ධ වුණා. එදා ඊශ්‍රායල් ජාතියට මේක සිද්ධ වුණා. මුල් ක්‍රිස්තියානි සභාවට මේක සිද්ධ වුණා. ඒයින් පසුව ගොඩනැගෙන සියලු සභාවන් වලට ඔවුන් ආශිර්වාද ලැබුවා. ආශිර්වාදයේ සමග ඔවුන් වැටී ගිහිල්ලා එම සභාවන් කොටස් වලට බෙදී ගියා. මේ දේ නැවත නැවත ඔබේ සභාවන් වල සිදුවෙනවා. ඉතින් ඔබ පසුතැවිලි වී
සලමුන් එදා පසුතැවිලා දෙවියන් වහන්සේට හැරෙන්න නැතුව හිටියා වගේ සිත් දැඩි කරගෙන ඉන්න නැතුව ඔබ හැරිලා ඔබේ පාපයන් නිවැරදි කරගෙන ඔබේ දෙකඩ වෙන්නට යන කොටස් වලට කැඩෙන්නට යන සබාවන් ආරක්ෂා කරගන්න ඔබ හැකිනම් ක්‍රියා කරන්න. ඔබ මේ දෙයට යටහත් වෙලා දෙවියන් වහන්සේ ඔබට උගන්වන දෙයට අවනත වෙලා ඔබ පසුතැවුනොත් දෙවියන් වහන්සේ දෙකඩ වෙන්නට යන ඔබේ සබාව නැවත ආරක්ෂා කරලා දෙනවා. හැබැයි ඔබ මේව ගැන අහන්නේ නැතුව ඔබට කැමති මාර්ගවල ගිහිල්ලා ඔබ අනිත් මිනිස්සුන්ගේ පීඩාවන් ගැන ඔවුන්ගේ බර ගැන සැලකිල්ලක් නැතුව ඔබේ ධනවත්කම පසුපස පමණක් ගිහිල්ලා අනුවන විදිහට ක්‍රියා කළොත් අනිවාර්යෙන් වැඩි කල නොකොස් ඔබේ සබාව දෙකඩ වෙනවා. ඔබේ සබාව කොටස් වලට බෙදෙනවා. ඒ බෙදෙන අය තව තව නිකායන් ගොඩනගා ගන්නවා. ඔබ එක තැනක නතර වෙලා ඔබ තනි වෙලා ඔබේ සබාව තුළටත් වැරදි ලෝකේ නමස්කාර සහ ලෝකේ මිනිස්යන්ගේ ක්‍රියාවන් ඔබේ සභාවටත් ඇවිල්ලා ඔබේ සභාවේ තියෙන ආත්මික බලය, ආත්මික වටිනාකම්, එදා දේවමාලිගාව ඇතුළේ තිබුණු වටින දේවල් ඔක්කොම මිසරෙන් පැහැරගත්තා වගේ ඔබේ සභාවේ තිබෙන සියලු ආත්මික වටිනාකම් දීමනාවන් ලෝකේ මිනිස්සු ලෝකේ ආශාවන් ඔබට පෙන්වලා ඒ දේවල් වලට ඔබ ආස වෙලා යද්දී ඔබ නැමති දේවමාලිගාව තුළ තිබෙන සියලු ආත්මික ආශිර්වාද ඔබට නැති වෙලා ඒවා සතුර ඇවිල්ලා ඔබගෙන් පැහැරගෙන යනවා. ඉතින් ඒ විදිහට එදා දේවමාලිගාවේ තිබුණු රත්තරන් පලිහ නැති වුණා වගේ ඔබගේ සභාවේ තිබෙන ආත්මික ඇදහිල්ල, ඔබ තුල තිබෙන වටිනා ඇදහිල්ල ඔබට නැති වෙලා පොළවේ ආශිර්වාද මත යැපෙන ගොඩනැගෙන කෙනෙක් බවට ඔබ පරිවර්තනය වෙනවා. මේක එදා ඊශ්‍රායලට සිදු වුණා. ඉන්පසුව පේත්‍රස්ලා ගොඩනඟපු මුල් ක්‍රිස්තියානි සභාවට පසු කාලීනව මේ දේ සිදු වුණා. සභාව දෙකඩ වුණා. ඒ වගේම එයින් පස්සේ ගොඩනැගුණු හැම නිකායකටම, හැම සභාවකටම ඔවුන් ආශිර්වාද ලැබුව කාලෙන් පසුව ඔවුන් තමන්ගේ ආශිර්වාද මත විශ්වාස කරලා ඒ මත ගොඩනැගෙන්න උත්සාහ කරපු හැම වෙලාවකම ඔවුන්ගේ සභාවන් දෙකඩ වෙලා ඒව කොටස් කොටස් වලට බෙදි බෙදි මේ ක්‍රියාවලිය නොනවති මේ දක්වා පැමිණලා තිබෙනවා. මේ පිළිබඳව අවබෝධයෙන් ඔබ මේ දේවල් නිවැරදි කරගෙන ඔබ සිටින ස්ථාන ගැන පසුතැවිලා නැවත දෙවියන් වහන්සේ ඔබව කැඳ වූ ස්ථානය වෙතට හැරෙන්න කියලා ඔබ හැම කෙනෙක්ගෙම ඉල්ලා සිටිනවා. ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි.